communication කියන දේ අපි හරි විදිහට කරන්න ඕනේ. මේ communication කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපිට මේ කිසි දෙයක් කරන්න බෑ හරි communication එකක් නැතුව. නමුත් අපි communicate කරද්දී අපි වැරදි විදිහට දෙයක් කිව්වොත්, වැරදි විදිහට ඒ දේ බාරගත්තොත්, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට වැඩිය ගොඩාක් වෙනස් ප්‍රතිඵලයක් තමයි අපිට ලැබෙන්නේ. ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, misunderstandings එනවා. ඒවත් එක්ක ඒ ගැට ගැහෙන ප්‍රශ්න අය ලියා ගන්න බොහොම අමාරුයි. ඒ නිසා අපි හරි විදියට දෙයක් communicate කරන්න ඉගෙන ගන්නවා. මම මේකට පුංචි කතන්දරයක් කියනවා. මේ කතන්දරය ඇත්තටම නොඑක් රටවල්වල නොඑක් තැන්වල තියෙන කතාවක්. ඔබත් මේ කතන්දරය අහලා ඇති. අහලා තියෙනවා නම් කවුරු ගැනද මේ කතන්දරය කියන්නේ? මොකද්ද මේ කියලා comment එකක් දාන්න. මේකයි කතන්දරය. ඔන්න රටක රාජ්‍ය නායකයෙක් ඉන්නවා. රජෙක් ඉන්නවා. ඒ රජා යම් රටක් ගිහිල්ලා අල්ල ගන්නවා. ඒ අල්ල ගන්නකොට ඒ රටේ ඉන්න සෙක්ලුත් එක්ක ඒ ඉන්න කට්ටියත් එක්ක සටන් කරනවා. ඒ අතරදී කෙනෙක් බිහි වෙනවා. ඒකට විරුද්ධව සටන් කරන්න මේ කෙනාව අල්ල ගන්නවා. අල්ලගෙන ඉල හිරේ දානවා. මොන් මේ රජා කල්පනා කරලා බලනවා මේ කෙනත් එක්ක කතා කරනවා. එයාගේ අදහස් තීරුම් අරගෙන හිතනවා මොනවා කිව්වත් මේ කෙනා එයාගේ රට වෙනුවෙන් මේ සටන් කරනවා. එයාගේ මිනිස්සු වෙනුවෙන්, එයාගේ ජාතිය වෙනුවෙන්, එයාගේ ආගම වෙනුවෙන්, එයාගේ කියන දේ වෙනුවෙන් එයා මේ සටන කරේ. හෙට මම ඔහුගේ තැන හිටියනම් මම ওই දෙයමයි කරන්නේ කියන දේ තීරුම් අරගෙන ඒ රජා තීරණය කරනවා මේ කෙනාව නිදහස් කරන්න. ඒ වෙනකොට ඔහුව එල්ලුම් ගස්සරින් තීන්දුව කරලා ඉවරයි. ඒ වෙනකොට හදිස්සියේ මේ රජතුමාට හදිස්සි රාජකාරියකට පිටට යන්න වෙනවා. යන්න ඉස්සෙල්ලා ජෙනරල්ට පොඩි ලිපියක් ලියනවා. ඒ ලිපියේ මේ කෙනා ගැන ලියනවා නිදහස් කරන්න කම එපා එල්ලන්න කියලා. ඒක ලියලා මෙන්න දවස් 3කට පස්සේ මේ රජතුමා එනකොට මේ කෙනාව එල්ලලා මරලා රජතුමාට මාර වේදනාවක් ඇති වෙනවා තරහක් ඇති වෙනවා කවුද මේක කරේ ඇයි මේක කරේ එන්න කියන්න මේ ජෙනරල්ට කියනවා ජෙනරල් කඩාගෙන යනවා මම පැහැදිලිව කියලා කියේ මේ කෙනාව නිදහස් කරන්න කියලා එල්ලන්න එපා කියලා ඇයි මෙහෙම කරේ කියලා ඒ ජෙනරල් කියනවා රජතුමනි ඔබතුමා කියපු දෙයිනේ මං කරේ කියනවා මම එහෙම කිව්වේ නෑ මම කිව්වේ නිදහස් කරන්න කියලා සර්ගේ ලිපියේ තිබ්බේ එහෙම නෙවෙයි කියනවා ගේනවා මගේ ලිපිය කියනවා जीवित අපි ලියන දේ අපි කියන දේ අපි කියන විදිහ මේ හැම දෙම මත තමයි අපේ අදහස අපේ ඉමෝෂන් එක අපි වෙන කෙනෙක්ට දෙන්නේ ඒක අපිට හරි විදිහට බාර දෙන්න බැයි නම් අපිට හරි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ අපි කතාවට කියනවා කියන්න කෙසේ කිව්වත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා ඒක හැබැයි ප්‍රායෝගික නෑ මම බෝලයක් දානකොට බෝලේ හරි විදියට අල්ලන්න ඕනි කියලා මම බෝලේ ඉන්න තැනට වැඩිය එහාට විසිකරා කියලා අල්ලන්න බෑනේ මම දැනගන්න එපා බෝලේ හරි විදියට දාන්න හරි තැනට දාන්න ඒ වගේ අපි කමියුනිකේෂන් එකේදී අහන කෙනා හරි විදියට බාර ගන්න ඕනි එයාටත් වගකීමක් තියෙනවා නමුත් ඊට වඩා වගකීමක් තියෙන්නේ ඒක කියන කෙනාට ඒක බාර දෙන කෙනාට හරි විදියට බාර දෙන්නයි ඒ නිසා හරි කෙනාට හරි විදියට හරි වෙලාවට දෙයක් communicate කරන්න අපි ඉගෙන ගමු